ලෝකය දුකමත පිහිටා ඇති බවත් දුකින් අත්මිදීම සඳහා නුව නැත්තා කළයුතු දෑ කිරීමට ප්‍රඥ්‍යාවන්ත වීතු වත් සම්බුදු දහම අපට පෙන්වා දැදනවා. සැදැවතන ඔබ ේස්ත්‍රවණය කිරීමට බලාපතුරොත්තුන ධර්මදශනාවත්. සසර දුකින් අත්මි දෙනු පිණිස ඔබ හට කුසලා නිසංසයක්ම වේවායි ප්‍රාර්ථනා කරමින්. ඔබ අප කෙනෙහි අනුකම්පාවෙන් බෞද්ධ්‍ය රූපවාහිනියයේ මේ පෑයට නියවිත දායකත්ව ධර්මදේශනාව සිදු කිරීම සඳහා, ෞදධයාරූපවාහිනී මැදිරයට වැඩමකළ, පූච්්‍යපාද කෝරලයාගම සරණතිස්ස ගෞරවනය ස්වාමීන් වහන්සේ අපි පළමුුවෙන් සාධනාද දී නමස්කාර පූරකව පිළිගනිමු සාධූ සාධූ සාධූ. මෙවතම දේශනාව සඳහා සැදැහැති දායකත්වය ලබාදෙනවා, මත්තේ ගොඩ සමගි වූයනයේ පදිංචි, චමින්ද ආරය සිංහ මහතා ඇතුළූ පවුලේප පින්වත් පිරිස. සමන්තාචක්කවාලිසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස්සේ සුනන්තු සග්ගමොක්ක දන් දම්මස් සවනෙකාලු අයං බදන්තා දම්ම සවනෙ කාලු අයං බදන්තා දම්මස් සවනෙ කාලු අයං බදන්තා නමෝතස්සෙ භගබතු වරහතු සබ් දම්මිසු අප පටිහතඥානචාරස්ස දස බල දරස්ස චතුවේසාරජ්‍ය විසාරය දස්සෙ, සබ්බ සත්තුතමස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස්ස තතාාගතස්ස සබ්බ්්‍යුණෝ සම්මා සම්බුද්ධස්ස. නමෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මිසු අපපටිහතඥානචාරස්ස දස බල දරස්ස චතුවේසාරජ්්‍ය විසාරය දස්ස. සබ්බ සත්තුතමස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස, දම්මසාමිස. තාගතස්ස සබ්බ්ඥුණු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස බගවතු අරහතු සබ්බ දම්මි සු අපපටි හතඥානචාරස්ස දස බල දරස්ස චතුවේසාරජජ්‍ය විසාරය දස්ස සබ සත්තු මස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස්ස තතාගතස්ස සබ්බ්ඥුණෝ සම්මාසම්බොද්දස්ස සද්ධර්මශ්‍රාවක සැදැහවත් කාරුණික පින්නතුනී බෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියරු දෙනාම සූදානන් වෙන්නේ තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව මහත් වූ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටස දේශනා කරවගන ධර්මගෞරවය පෙර දැරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්ඩත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගණ්ඩත් නිවැරදවුුණ මෙලොව ජීවිතයක් තුළින් සුකතිගාමී වූ පරලොව ආයිතිභවයකින් සැනසෙන්ටත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තුව ඇතුව. ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම මුදුම් පත්කර ගැනීම සඳහා මේ උතුම් වූ ධර්මදානා නිසංසයත් ධර්මශ්‍රවනානි සංසයත් හේතුවේවාකි අපි ප්‍රාර්ථනා කරමු. පින්නතින අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්ඩ කල්පනා කළේ විභංග ප්‍රකරණේ මේ සච්ච විභංගයේ දුක්කාරය සත්‍යය පැහැදිලි කරලා දැක්වෙන ආකාරය. තත්ත් කතමං දුක්කං අරිය සච්චං, ජාතිපි දුක්කා, ජරාපි දුක්කා, මරනම්පි දුක්කන් සෝක පරිදේව දුක්ක දෝමනස් සුපායාසාපි දුක්කා අපපියෙහි සම්පයෝගෝ දුක්කෝ පියෙහි විප්පයෝගෝ දුක්කු යම්පිච්චං නලබති තම්පි දුක්කන් සංකිත්තේන පංචුපාදානක් කන්දා දුක්කා කෙන මේ කාරණාව පැහැදිලි කරන තැන විශේෂෙන් මේ ජාති දුක විස්තර කරනකොට ජාතිය හැබැවිම්ම දුකක්ද කියන කාරණාව පිළිබඳව විස්තර කරලා තියෙනවා එතර ජාතිය කියලක පිනතින ඉපදීමටන ජාතිය කියන වචනයට තේරුම් ගොඩක් තියෙනවා එත මෙතන ජාති කියල ගන්නේ ඉපදීම කියන එක ඉපදීම හැබැවිෙන්ම දුකක්ද කියන කාරණාව පැහැදිලි කරන තැනෑ සඳහන් කරනවා මවකුසේ පිළිසිඳ ගන්න කාලී මෞකුසේ ඇතුළි සත්වයක් විඳිල දුකත්වයෙනවා එවගේම මෙලොව ඉපදුනාට පස්සේ සිද්ධරගන්න කුසලා කුසල ධර්මයන්ට අනු සතරාපාහික වැටිල අපි විඳින දුකක් තියෙනවා මෙලව ඉපදුන නිසා ඉපදීම නිසා විදිින දුකක් තියෙනවා එවගේම සතරාපායි විඳින දුකක් තියෙනවා ඉපදීම නිසා විඳින දුකක් එවගේම සතරාපායේ විඳින දුකත් මේ ආදී දුක්කයන්ට මුණ දෙන්න වෙන්නේ නැත්තන් ජාතිය කියනෙ එක එතරම්ම දුකක් නෙමෙයි කියන කාරණාව විතට සිහිපත් කරනවා. මේ ලෝකයේ කෙනෙක් උපදිනවා කියන කාරණාව දුකක් නෙමේ නමුත් ඉපදෙන්ඩ සූදානන් වෙන කරනතන් මෙ ඉපදීම නිසා විඳින දුක්කොටසක් තියෙනවා මාතෘු ගර්භය ඇතුළි ගබ්බාව ක්‍රාන්ති මූලක දුක්ක කියන තැනඉඳලා දුක් සමුදායක් මවකුස ඇතුළේ විඳිනවා. ඊට පසේ සත්වයා මෙලොව ඉපදුනාට පස්සේ මෙලොවදි විඳින තව දුක්කොටසක් තියෙනවා ධතීකැක්කුම කැක්කුම් පපුුවක් එක්කුම් හන්දිපත්වේදනාව මේ ආදී වශයෙන් විවිධාකාර දුක්වේදනාවල් රාශියකට මෙලවදී අපියාපහු මුහුණ දිනවා. ඇසරු කරන පිරිසක් මන ගැහුණහම මේ ප්‍රිය විප්පයෝග දුක කියන එක හට ගන්නවා මේ ඔක්කොම ඉපදිච්ච නිසානිේ. එතට ඉපදිලා මෙලව රැස් කර ගත්ත අකුසල කර්මයන්ට අනුව මරණින් මත්ති නිරයලෝකවල ප්‍රේතලෝකවලමයාදී වශයෙන් සතරාපායේ විඳින්න වෙන දුකක් තියෙනවා ඔය එකම දුකක්වත් විනින්න වෙන්නෙ නෑ ඉපදුනේ නැත්තං කෙන කාරණාව පැහැදිලි කරමින් මෙලොව එළිය දකින යම් කෙනෙක් කොයි විදිහට මෙලොව එලිය දකිින්ද උපත සම්පූර්ණ කරගඩ ආවද ඒ කාලය තුළ විඳින යම් දුකක් තියෙනවද දුක්ක දුක්ක විපරිනාම දුක්ක සංස්කාර දුක්ක ප්‍රතිච්චන්න දුක්ක අප ප්‍රතිච්චන්න දුක්ක පරියාය දුක්ක සහ නිෂ්පරියාය දුක්ක කියලා මෙ දුකේ තවත් ආකාර ගණනාවක් දුක්ක සත්‍යය පැහැදිලි කරන තැන දේශනා කරනවා කරණාටික පැහැදිලි කරලා මෙත සඳහන් කරනා පින්නති මේ ගබ්භාවක් ක්‍රාන්ති මූලක දුක්කය කියන එක මකදද මේ ගබ්බාවක් ක්‍රාන්ති මූලක දුක්ක කියල කියන්නේ මෙලොව උපත ලබන්ඩ මවකුසට ඇවිල්ල පිළිසිඳ ගත්ත පුද්ගලයා මවකුස ඇතුළේ විඳින දුකක් තමයි ගබ්බාවක් ්‍රාන්ති මූලක දුක්ක කියල කියන්නේ මොකක්ද මේ ගබ්බාවක් ර්‍රාන්ති මූලක දුක්ක කියන එක තේරුම සඳහන් කරනවා මවකුසක උපදිනවා කියල කියන එක පිියුම් ගැබක උපදිනවා වගේ කාරණාවක් නෙමෙයි රන් කර්ඩුවක බිහිවෙනවා වගේ කාරණාවක් නෙමෙයි මවකුසේ පිලිසඳ ගන්නවා කියන එක අතිශයිම්ම දුකයි සමහරාය පැවිදි වෙලා බොහෝම සිල්රැ කළ මාර්ග පල් ලැබේ නැත්තන් ප්‍රාර්ථනා කරලා තියෙනවා නැවත මනුලෝ උපදිනවන්නන් මේ සීලතයජානුභාවයෙන් මෞකුසක උපදිින්ඩපා කියලා එහෙම ප්‍රාර්ථනා කරපු එක්කෙනෙක් අම්බපාලි අඹගහක් මුල පිලිසිඳ ගන්නේ උපදින්නේ. ඉදි එතකොට කෙනෙකුට ප්‍රශ්නයක් ති ඉන්න පුළුවන් ඉතාම ලදරු දැරියක් අඹගහක් මුල ඉපදුනහම ඇය කෞුද පෝෂණය කරන්නේ කියලා. ද මේක ඕපපාතික උපතක්නේ. ඕපපාතිකව කෙනෙක් උපදිනෙකොට කිරිබොන වයසේ දරුව උපදින්නේ නෑ. තරුණයක් නං, දහසය හැවිරි දිවයසේ තරුණයක් හැටියට තමයි කාන්තාවක් නං ඔපපාතික උපදින්නේ පුරුෂයක් නම් විසිවයසේ තරුණයෙක් වගේ තමයි ඔප්පාතිකෝ පහළවෙන්නේ දෙවියන් අතර පහළවෙෙනකොටත් ඒ කාරණාව එහෙමම තමයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේට ඥාතිත්වයක් තිබුණ කෙනෙක් තමයි අම්බපාලි වයිශ්‍යාව කියල කියන්නේ කාශ්‍යප බුදුරජාණන් වහසගේ ශාසනයේ පෙවිදි වෙලා සිල්ගුණදම් මනාවපුරපු භික්‍ෂණයක් වචනය වරදක් නිසා නිරයෙන් පසේ වයිශෂයාවක් වෙඩ සිද්ධ වුණා මනුලොවී පුදුනාට පස්සේ. මොකක්ද වචනයෙන් කරගත්ත වැරැද්ද කාශ්‍යප භාගිතුන් වහසේ පිරිණුහම්පාල භික්‍ෂණයන් වහසලා ගතුන් වහසගේ ධාතුන් වහන්සේල තැන්පත් කරල හදාපු චෛත්‍යයේ බෝම ලස්සන්ට මළුව ඇමදවා මළුව ඇමදලා මේ භික්‍ෂණය ගියා බුද්ධ වන්දනාවට කලින් මුහුණකට සෝදගලෙන්ට. පිරිසිදු වෙලා එන්න ගියා. ඇ එනකොට රහත් භික්ෂණයන් වහන්සේලා චෛත්‍ය ප්‍රදක්ෂිනා කරනවා. ඔය අතරේක භික්‍ෂණයකට කිවිසුමක් ගියා විසුම යනකොට දන්න නැතුව කෙලටිකක් වැටුන වැලි මළුවී මළුව අතුගාපු භික්‍ෂණයේ මළුවට ගොඩ වෙන කොටම දක්කම් මළුව කෙළ වැටිල තියෙනවා ඒවෙලා කේන්තියාව අගේ නිසා කෙලටික අරගන්න ගමන් මොන වයිශ්‍යාව ද මළුවේ කෙළගෙහුේ කියල කීවා ආංගේ වශනයේ විපාකයට තමයි මඟඵල ලබන මේ අන්තිමාත්ම භාවත් වයිශ්‍යාවක් වෙලා මොපදින්නේ. නමුත් එදා සිල්රය කළ පාර්ථනාවක් කරල තිබුණා මනුල ෝපදිනව වනම් මාතරු ගර්භී උපදින්න එපා වෙලා. ඒ නිසා හඹ ගහක්මල ඉප දෙෙනවා ඒක නිසාම අම්බපාලි කියර න්නම ලැබෙනවා සංසාර පෙරකරගත්ත වචනය අකුසලේක ප්‍රතිඵලයක් හැටියට ඇය මේ ජීවිත වයිසියාවක් හැඩියඩි හිටියා දී ඒවාගේ පින්කරල ප්‍රාර්ථනා කරන්නේ ඇයි මවකුසේ උපදින් එපා කියලා මවකුසේ ගත කරන කාලයේ එතරම්ම දුකක් නිසා ගබ්බාව ක්‍රාන්ති මූලක දුක්කය පැහැදිලි කරනකොට එතන පැහැදිලි කරනවා මෞකුසේ නිරයවල් කීපයක දුක තියෙනවා කියලා ලෝකාන්තරික මහනිරය එවගේම මේ ගූත අරකය සහ තවත් නොෙක් නිරාදුක් හාසමාන දුක් විඳින්න වෙනවා මෞ්කු සෑ ඇතුළේ ලෝකාන්තරික නිරේ කියන්න මොකක්ද සක්වලවල් තුනක් එකට එකතු වෙන තැන අතරේ මැද ඉතුරු වෙනවා යොදුන් අටදාහක අටදාහක භූමයක් සක් වලක් රවුන් කියල නැපි කියන ලෝකය රවුන්. නවත් බුදු දහමේ උගන්වන්නේ ලෝකයේ රවුන් කියල නෙමේ තනිරව් නෙමේ දැන් අපි දකින ලෝක ගෝලයේ රවුන්නේ බුදු දහම ඉගැනීමට අනුව මේ ලෝකය නිකං විත්තර ගෙඩිය එක ස්වභවේවාගේ තනි රවුන් නෙමයින්. නමුත් මෙන්න මේවාගේ යම් රවුන් වස්තුූන් තුක් යම් තැනක අපි එකට එකතු කළුත්. කොහොමත් ඒ අතඩ ඉඩක් තියෙනවා. හරියටම හැමතැනම හේත්තුවෙන්නේ හේතුවෙන්න නෑ. අන්න ඒ වගේ මේ සක්වලවල් තුනක් එකතු වෙන තැන යොදුන් අටදාහක අටදාහක භූමයක් ඉතුරවෙනවා කවර කව මුදාකවත් හිරු සඳු සමත් නැහැ ලෝකාන්තරික නිරයට ආලෝකය මුදහරින්ට දැම ඉතුරුවෙන ප්‍රදේශේතවයි ලෝකාන්තරික නිරේ හිරු සඳු සමත් නැහැ ආලෝකයේ ගමන් කරවන්ට. එනිසා ලෝකන්තරික නිරෙය අතිශ්‍යය අන්දකාරයි. ලෝකාන්තරික බොහෝ නිරිසත්තු ඉන්නවා ඕනොවුන් කවුරුවත් දකින්නේ දකින්නේ නෑ. යම් විදිහකින් තවත් සතික් තවත් කෙනෙකුගේ ඇගේ ගෑ වුනොත් මේක මගේ ගොදුරක් කියලා තමන් අල්ලගෙන ඉන්න තැන අත්හරිනව ගොදුර අල්ලගන්ට. එහෙම අත්හරි නිරි සතා පතුලටම වැටෙනවා එදි සඳහන් කරනව පතුලි මොනවද තියෙන්නේ පතුලි තින අයිස් ජදුන් අටදාහක් අටදාහක් තරන් ප්‍රමාණී පැතුරුණු මේ විශාලයිස්කුට්ටිය වුඩ තමයි වැටයන්නේ. වැටිස ගමන් මොකද වෙන්නේ පිච්චිලාම යනවා. හැයි ති ඒත් එක්ක මාය උපදිනවා. ඉති සීතලට පිච්චිෙනවා ද පිීතන්නේ ව අයිස්ොලි පිච්චෙන් නැතිව ඇති කියලන්නේ. සීතල කාලෙට අපේ හමත් වෙනස් වෙනවා. උණුසුම වැඩි නිසා හම සමහට පුපුරනවා සීතල කාලට. සමට අයිස් කැටය අරගත්තකමං අතීතිය ගත්තුත් අපි කතේ මිටමුළුව වගනට බැරිස් භාවයක් තිේීම. ොල්ගේ සවුම් තැවල අයිස්කට ගැවුණුත් සේත කරනයවා අරගත්ත ගමන් ගෑවුනුත් එලෙනවා. එකන එතන සෙවම් විදිහර තියෙන හම පිච්චිලා ඇලෙනවා.ඒවගේ පිච්චන ක්‍රමයක් කියනවා. ඒවගේ මේ විශාල අයිකුට්ියුඩ් වැටන හම අයිසොල පිලිස්සලා මැරෙනව කියල කියවා. එක මේ දුන්දදා පිලිසෙනවා කියන කාරනවත් නෙම මේ කියන්නේ. තින් එත් එක්ම එතන උපදිනවා ආයි තරවිදිහමයි කෑලි කපන තරන් අන්දකාරයි ලෝකාන්තරික නිරේට එළිය වැටෙන් අවස්ථා කීපයක්තියෙනවා මහබෝසතාණන් වහන්සේ මාතතුරු ගරුබේ පිළිසිඳගන්න දවස ලෝකන්තරික නිරයට එලි වැටෙන දවස ලෝතුරා බුදුබෝ ලබන දවස මංගල ධර්ම දේශනාව සිදු කරන දවස මෙන්න මේ වෙලාවට මේ ලෝකයේ පහළ වෙන ආලෝකයන් විවිෂ සුවිශාල ආලෝක දහරාවන් ලෝකාන්තරික නිරයට එලියි කරනවා. ඒ හැර ලෝකාන්තරික නිරයට තව ලීවටන දවසක් නෑ. එදකට ලෝකාන්තරික නිරේය මෙතන මේ දක්වන්නේ අතිශ්‍යයම අන්දකාරයි. අන්න ඒ අඳුරම තමයි. මාතරු ගරභය ඇතුළි තියෙන්නේ අම්මගේ කුස ඇතුළට ආලෝකයේ ගමන් කරන්න තැනක් කොහෙවත් නෑනේ දෙැ අපිට පිට පැත්තෙන්නේ මේ ඉන්නවට මනුස ඇපයන්නේ කුස ඇතුළේ යම් තියෙන ඉඩකඩක කොහොමත් ආලෝකයේ නෑනෙ ආංහෙම නම් මෞකුසේගත කරන කාලය ලෝකාන්තරිික නිරේ ගත කරනවාගේ අතිශය අන්ධකාරී තමයි ජීවත්න්න වෙලා තියෙන්නේ.දනිසා මෞකසේපදිච්ච පුද්්‍යලයාලෝ කාන්තරික නිරේ වැටුන වගේ කියලා කියනවා. ඉළඟට සඳහන් කරනා මාතරු ගර්භය ඇතුළේ ගූත නිරේ වගේ කියලා මකද ගූත නිරයේ කියල කියන්නේ. අවිචිය ආසන්නේ තියෙන ඔසුපත් නිරයක් මම හිතන්නේ. මහ නිරයක් වටේට ංචිපුංචි නරේවල් දාසයක් තියෙනවා කියල සඳහන් කරනවා. එතකොට අවිචයේ දුක්විදෙන නෙරිසත් වූ සමහර වෙලාවට දකිනවා දොරක් ඇරිල තියෙනවා ඒ දොරෙන් එළියට පන්් ඔවු දුවගෙන 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 යනවා දොරගාවට හැබැයි දුවන්ඩ දුවන්ඩ පිච්චෙන වැඩි වෙනවා දුරගාවට දුවගෙන දුවගෙන යනකොට ඉනැනි ඒ දොරගාවට දුවන්ඩ වසරගානක් දුබන්්ඩවනෙම ගීති එක දොරක්ගාවට යන්ට යනකට දොර වැහෙනෝ ඉතින් එලියට ඇඩ වෙන්නෙ නෑ නමුත් අවීචයේ කරුමයේ නිමාකරපු පුද්ගලයා දොරෙන් එලියට පනිණෝ. දොරෙන් එලියට පැන්න ගමම වැටෙන්න්නේෙේ ගූත නිරයට කියෙල කියවා. ම අවිචී ආසන්න තින උුපත් නිෙරයක් කියලා. මේකෙ මොනෝද තියෙන්නේ මේකෙ තියෙනව කියල කියන්නේ. අසුචි සහ මුත්‍ර මේ දෙකම පැහෙනවා දුන්දදා පැහෙනවා. එවගේම මේ නිරේ පුදුමාකාර දුර් ගන්ඳයි. දුර්ගන්දයේ ප්‍රමාණය අපිට තේරුම් ගණ්ඩ සඳහන් කරලා තියෙනවා ඒ දුර්ගන්ධය මනුලොවට හමාගනාවොත් මෙහෙ ජීවත් එන සියලුම සත්‍යයන්ග ඔොලුව පුරනෝ කියලා ඒ දුර්ගන්දය ඔරුත් දෙන්නඇතුව සාමාන්‍ය සමහරලාට දවස් දෙකතුනක් නරක් වෙච්ච ඔය පාරයිනි මැල්ල වැටල ඉන්න සතෙකුගේ මලකුණකින් හමන දුර්ගන්ධය සමහර කෙනෙක ටොළුව කැක්කු මැදනවා. මේ දුර්ගන්දය අවුත් හිසපු පුරනවා කියලා සඳහන්කනවා ඒත් තරම්ම දුර්ගන්දයි. එතට මාතෘූ ගරභයත් ඒ වගේ කියල කියනවා. දරුව වැඩෙන ආමාශය බෝම පුංචීද කඩක්. කොයි වගේද මේ ගර්භාශය ඇතුළ ඉන්නේ සඳහන් කරනවා ගස්බෙනයක හිරවුණ වඳුරු පැටිෙක් වගේ කියලා ධර්මය සඳහන් කරල තිනෙහිම අතිශේ දුක් සහිතව තම ඉන්නේ අනික අඳුර ගර්භාශයට උඩින් තියෙනවා ආමාශයේ ඒ ආමාශයේ තියන පැසුණු ආහාර ඒ ආමාශයේ තියනව නොපැසුනු ආහාර අප ආහාරනු භව කලාට පස්සේ කුසට කනතියල බැලූුත් ඇතුලේ ඇහිෙන්නේ පුදුමාආකාර සද්ද ගොඩක් සමහරලට ඒ සද්ද එලියටත් එහෙනවා වැඩිට හනි බඩකෑ ගහන්නෝ කියලා එලියටත් එහෙනවා සමහරලට ඒ සද්ද කනතියලා අගෙන හිටියොත් විවිධ සද්ධ එහෙනවා එලියඉන්න පිට එහෙම මෙහෙනකුට ඇතුල ඉන්නෙ ැටොහොමහැෙනු ඇදේ ඉති එනිසා ගර්භාෂයට උඩින් ආමාශයේ තියෙනවා පැසුණු නො පැසුුණු ආහාරතියෙනවා එතට ගර්භාෂයේ පිටි පස්ස පැත්තිෙන් අනිත් පැත්තින් අම්මගේ මහාන්ත්‍රරයේ අග කෙරවල තියෙනවා මහාන්ත්‍රයේ අගකෙරවලේ අඟල් දහයක් විතර ප්‍රමාණය මේ ශරීරයෙන් බැහැර කළේ තු භහිෂ ද්‍රව්යේ එකතු වෙලා තියෙන තැන. එතන්ට අපද්‍රවුව එකතු වෙලා භහිශ්්‍රාවය ද්‍රව එකතු වෙලා එතන පිරුණට පස් එතමයි අපිට බැහැරකිරීමේ අවශ්‍යතාවේ ඇතිවෙන්නේ. දිර්වස මළ පහ කරන්න ඕන්න. එතන පිරෙනතුරු සමහල්ලාට දවසත් විතර සමහරය දවස කහමාරක් විතර ඉන්නවා වැඩපල තියෙනවා න සමහරලාට ඒ අවශ්‍යතාවේ වැඩිය සලකන්නතුව ඉන්නවා. ඉති මල පහත් එක්ක තමයි ජීවත්තඉටවෙන්නේ. ගර්භාෂයේ ඉදිරිපැත්තෙන් තියෙනවා මවගේ මුත්්‍රාශය එතකොට මලයි මුතරයි දෙකම දෙකම තියෙනවා. ඒ අමතලව ලේ සෙම සැරව මේවාදී නොයෙක් දේවල්වලින් මේ ශරීරයේ සම්පූර්ණයි. අන්නක නිසා හරිට නිකං ගූත නිරයයිවා වගේ දුර්ගන්ධ සහිතයි කල සඳහන් කරනවා. මෙන මේ කාරණාව සඳහන්කරමින් තමයි දක්වන්නේ දසමාසයක් මුළුල්ලේ මවකුස තුළ උෂ්ණයෙන් පැසමෙන්. අත්පා හැකිලීම් දිගු කිරීම් වලින් තොරව මහත් දුකක් යම් කෙනෙක් විඳිනවද අංෙ දුකට කියනවා ග බාව ක්‍රාන්ති මූලක දුක්ක කියලා. ඊලකට තියෙනවා පින්නද ගබ්බ පරිහරණ මූලක දුක්ක මේ ගැබ පරිහරණය කරන නිසා බඳින්ඩ වෙන දුක් සමුදායක් පැහැදිලි කරනවා. දරුව කුසේ වැඩෙනවා අම්ම ඉඳගන්නකොට අම්ම ඉඳගන්න කකොට දරුවට දෙනෙන්නේ වේදෙනාවක් පොඩි වෙනවා අම පඩි පෙලක්නය කළ යනකොට ඒත් දරුවට දෙනෙන්නේ දරාගන්න බැරි වේදනාවක් අම උනුවතරබනකොට එයා පිච්චෙනවා අම්ම සීතලවතරබුණකොට දරාගණ්ඩ බැරි සීතලක් තියෙනවා මේ කරණාව පැදිලි කරනකොට සඳහන් කරනවා අම්ම කැඳබොනකොට උණුසුම් සහිතව කැඳපානය කරනකොට එමට උුණු උුණු බත් අනුභව කරනකොට කුසේ ඉන්න දරුවට දැන්නෙනවාලු ගිනිියගුරු අරගෙන තමන්ට ගහනවා වගේ වේදනාවක් ඇයි උණුසුම ශරීර වුණු සුමත් තියෙනවනි අපිට දැන් බාහිර උණුසුමට විවරෘත්ත වෙලා ඉන්න බැරි නිසා මෙතැන නම් වායශමී කරණයක් කියයෙනවා අපි වෙන තැන නම් විදිලි පංකාව පාවිච්චි කරනවා නමුත් මේ අම්මා ගක්ුස ඇතුළට කොයි පැත්තෙන්ම තුළන් වැඳන්න දිහක් නෑන. මේ ශරීරයේ හරි උණුසුම් සහගතයින්නේ ඒ උණුස්සුමත් එක්කන මේකුසේ ඉන්දෝන්නේ ඒ නිසා ඔහු විඳින දුක නැති තර මේ කාලයතුට සඳහන් කරන්නේ හරිට නිකන් ගිනි කබලක වැටුන වගේ ඉන්න කියලා වේතරණ නදට දමාපු යම් කෙනෙක් යම් දුකක් විඳින වද ඒවාගේ දුකන් මේ මාතෘු ගර්භය තිිවිඳිනවා මකදද වේ තරණය කියල කියන්නේ වේතරණය කියන්නත් පින්නතින අපායක් ඒක ගගහ එක වතුර කටගාවට පිරිල තිබුණට එක තනිකරම ලුණු ගොඩක් ලුණුවතුර යම් නිරිසතෙක් මේ ගඟට වැටුණුත් මේ ගඟ ගල්නකොට හමන නැගෙන රැලිවලින් කැපෙනවා දැලිපිහවලින් කැපෙනවගේ කැපෙනවා. මේ ගගේ තියෙනවා කියල සඳහන් කරන නෙලුම් වර්ග එෙුම්ළ ගෑ විච්ච හම හරිට නිකං කඩු ගෑවුුණ වගේ පැත්තක්ම කැපිලේනෝ. රැලිවලටත් කැපෙනවා නෙලුම් කොළවලටත් කැපෙනවා මේ දෙකෙන් බේරෙන්ට යටගිය හම දැලිපිහිය වගේ අතිශ්‍යය තිවුණු ආයුදෝලයෙන් යටින් කැපෙනව කළ සඳහන් කරනවා. ඉතින් නමුත් මෙතන වේතරණය කියල කියල තියෙන්නේ වේතරණය යම් සේද ලුණු සහිත වතුර. මාතුරු ගර්භයේ අපිත් ජලය ඇසුරු කරගෙන අපිරිසිදු ජලයක් එ එක අපිත් ජීවත්වෙනවා. මේකට කියනවා ගබ්බ පරිහරන මූලක දුක්ක කියලා. ඊළඟට සඳහන් කරනවා ග ගබ විපත්ති මූලක දුක්ක. එමකක්ද ගැබ් මුලා වූ මවට අතිශයින් බෘුදු ස්ථානවල සැත්කම් කරනකොට යම් විදිහක දුකක් දැනෙනවාද. සමට දරු ප්‍රසූතියේදී අගේ දරු ප්‍රසූතිය වෙනුවෙන් අම්මා විඳනවා මේ ලෝකයේ කාන්තාවක් විඳින දරුණුමදුක ධර්මඒ කාරණාව සඳහංකළේ විය සිදුරකෙන් ඇත්පැටියෙක් එලියට ගන්නවාවාගේ අමාරු කාර්යක් තමයි මාතරු ගර්භයෙන් දරුවෙක් එලියට ගන්නකොට ඒ දරුවට දැනෙන්නේ ඒ තරම්ම වේදෙනාවක් කියලා ට විතරැක් මේ මවටත් වේදනයි දරුවට තේදනයි. එ නිසා මේ කාරණාව සඳහන් කරනවා මේ මහත් වූ රිදීම් වේදනාවන්ට භාජනය වෙනක ගර්භ විපත්ති මූලක දුක්ක කියලා. ඉළකට සඳහන් කරනවා විජයාාන මූලක දුක්ක විජයාන මූලක දුක්ක කියල කියන්නේ දරුවා බිහිවෙන වෙලාවට මෞකුස තුළ හටගන්න කර්මජවාතයක් තියෙනවා. අංගේ කර්මජවාතයෙන් සුදුසු කාලයේ සුදුසු වෙලාවේ මේ දරුව අනි පැත්තට හරවනවා එකනෙ පාදවුඩට හිස පහලට උපත් මාර්ගයට ඔහු යොමු කරනවා. මාස දහයකට ආසන්න කාලයක් එකම තැන එකම විදිහෙට වැඩුණ මේ දරුවා එතනින් වෙනස් කරලා අපහු හරවනකොට ඔහුට දැනෙන වේදනාව පිළිබඳවයි මේ සඳහන් කරන්නේ ඒ හරවනකොට ඇතිවෙන වේදනාව එක සඳහන් කරන්නේ පරුවතයක් මුදුුණ හිඳලා කෙනෙක් පල්ල හැට තල්ලු කළු කන්දෙයින් පල්ල හැට වැටෙන පුද්ගලයට මොන තරන්නම් වේදනාවක් දැනෙනවද. කර්මජවාතයෙන් ක්‍රමාණු කෝලෝ ඔහු උපත සඳහා හරවනකොටත් දරුවට දැන්න්නේ කියාගත නොහැකි ඒ තරන් වේදනාවක් කියලා. කියාගන්න බෑකාටව. නමුත් ඒ තරන්දුකක් විඳිනවක් කියල සඳහන් කරනවා. එවිතරක් නෙමේ පින්නතින දරුව ඒවිදිට හරවලා දැන් උපත් මාර්ගයේදිගේ ක්‍රමාණුකෝලෝ බිහිවෙන කොට. සංඝාත නිරයේ පරුවත දෙකට හිරවුණ සත්්‍යයෙක් යම් ආකාරයක වේදනාවක් විඳිනවාද එත් තරම්ම දුකත් දෙනෙනව කළ කියනවා. මොකදද සංඝාත නිරේ කෙළ කියන්නේ. සංජීවය කාලසූත්‍රය සංඝහතය කෙළ කෙනෙත්තුන් ගනි නිරය මට්ටම. එදර මේ සංඝාත නිරයේ, හරියට පරුවත පෙරලි පෙරලි හට මෙමහට යනව කියලා ධර්මය සඳහන් කරනවා සමහටවා සැතපුම් ගණන් උසපරුවත සැතපුම් ගණන් දිග පරුවත. තනිකරම ගිනි අරගන රතුම රතු පාට වෙලා තියෙන්නේ. සංඝහත නිරේ නිරි සත්තු ව ඉනගාවටෙනකං යකඩ පොළොවෙක් ගිලිලා ඉන්නවා කියල කියෙන්. වෙඩ පෙරලෙන්ඩෙ හට මෙ හට යන්න ඉන්න පුුවන්කමක් නෑ ටික වෙලාවක් මෙහෙම ඉන්නකොට නිකන් හෙන්ඩ හඬ වගේ මහ භයානක හඬක් එහෙනවා අපි ගමුක ඇතින් විශාල සුලිසුළඟක් කමාගලෙන කොට හුළඟ අපිගාවට එඩ කලින් අපිට හුළගේ හඬ එහෙනවා අන්නේ වගේ මහ භයානක ශබ් දෙයක් එහෙෙනවා මොකක්ද කියලා බලහම ම ඉස්රහ පැත්තිෙන් පූර්ෝධදිහාාවෙන් මෙ විශාල් ගල් පරුවතය පෙරලි පෙරලියනවා. ැක නිරිසත් ඔක්කෝම ඉනගාවට ගිලිල්ලනඉන්නේ මෙලට පැනලයන්ට බෑගොහටව අ ගලට යටවෙලා තැලිල ජීවිතක්ෂයට පත්වෙනවා හැබැයි ඒත් එක්කම හිතනා පහු කරමයේ නිසාවඋපතිනවා පෙරි පෙරලිී හාට යනවා. මැරිච්ච නිරිසත්තු වේදනාවඳපු නිරිසත්තු කර්මයෙන් ආයු උපද්දෝනෝ ආං එතකොට උතුරු දිහාාවෙන් තවගල පෙරලි පෙරළියනවා දකුණු දිහාාවට ඔවුන් ආයෙත් තැලිලවේදනාව විදිනවා කර්මයෙන් ආ පහු පද්දෝනවා දැ බටහිරට ගියපු ගල් පරුවතේ නැවත පූරෝදිසාාවට යනවා අර නිසතුව ආයෙත් වේදනාවට පත්වෙනවා. මෙන්න මෙහෙම එහාට මෙහාට පරුවත පෙරලි පෙරලි මේ ඉන්න පුද්ගලියෝ සත්‍ය තැලිතෙලි තැලිතෙලි විඳින වේදනාවට අමතරව සමහරලාට නැගෙන හිරින් සහ බටහිරිින් දෙපැත්තෙන් පරුවත දෙකක් පෙරලි පෙරලියවිල්ලා යම් තැනක දි මුණ ගැහෙනකොට පරුවතයෙන් පරුවතයට හේත්තුවෙනවා. එතකට මේ පරුවත දෙකට අතරට හිරවෙච්ච යම් නිරි සතෙක් ඉන්නව නං ඒ නිරිසතා යම්වේදනාවක් විඳිනවද මාතෘූ ගර්භයෙන් එළියටේ එන අතරතුර ඒ දරුවට දැනෙන වේදනාව අන්න ඒවගේ දැඩිවේදනාවක් කියල සඳහන් කරනවා. ඒකට තමයි පින්නතින් මෙතන විජයාන මූලක දුක්ක කියල කියන්නේ. වබීර් නිෂ්්‍රමණ මූලක දුක්ක. කියන්නේ දැ මවකුසිෙන් බිහිවෙලා ඉවරයි. ද බිහිවෙච්ච ගමන් දරවා නාවනවනි. එති එතකොට මාස දහයක් හිරු සඳු එලිය වැදෙන් නැතු ගරුබය ඇතුර වැඩුණ මේ දරුවා රළු වූ අපේ අතින් ඉස්පර්ශ කරනකොට එත් දරුවට දැනෙන්නේ දරාගන්න බැරිවේදනාවක්. නමුත් කියාගන්න බැහැ අපේ අත රළු වැඩීඒ රළු භවයේ සිනිදු හමට වේදනයි. ඊට පස්ස අපි අතේතියාගන්නුව විතරක් නෙමේනි වතුරාරගන අතුල්ලා තුල්ල සෝදනවා. මට රිදෙනව මට වේදනාවයි කියලා ඔබවත් මමවත් කවදාවත් කීවත් නැහැ අපි දකින වෙන කවුරුවත් එහෙම අපිට කීවත් නෑ. ඔහුට ැනන වේදනාව කොයි වගේද කියලා ධර්මයේ කියනවා අලුත්තුවාලිකට ලනුස්හ ඇඹුල් දෙකම එකතු කරලා තුවාලිට වක්කරනවා. අලුත්තුවාලකට ලුුණු ඇඹුලු ඉදැම්මහම ොනොවාද වෙන්න කියලා මුතුින් කියන්න ඔන්න. දැනන වේදනාව කොච්චරද කියලා. මෙතන කියනවා ඒකට ලුණුයි ඇඹුලු ඉදාලා කොස්සක් කරන්න ඒතුවාලේ ඇතුල්ල ොත්මන වගේද කියලා. විිමතුගාන කොස්සක් අරගෙන ලුණුයි ඇමුලු ඉදාාපු තුවාලය ඇතුල්ල ොත්මන වගේද මෙන්න මේ දරුවා අතුල්ලා තුල පිරිසිදු කරකට නාවනකොට ඔහුට දැ අලුත්තුවාලකට ලුණුය මුල් දාල කොස්සෙන් අතුල්ලනකොට දැන වේදනාව වගේ වේදනාවක් කියලා ධර්මී සඳහන් කරනවා ඒකට තමයි කියන්නේ වබේරු නිෂ්ක්‍රමණ මූලක දුක්ක කියලා. ඉළඟට තියෙන පිනතින ආත්මෝ පක්‍රම මූලක දුක්ක මෙලොව ඉපදිච්ච පුද්ගලයා තමන්ගි ජීවිතයට විවිධාකාර විදියට හානි කරගන්නවා තමන් නිසා තමන්ම ජීවිතයේ නැති කරගන්නවා තමන් විසිම් සමහරු ගෙලවැලදා ගන්නවා සමහරු ගඟ මූද පණනවා සමහරු යානවාහන වලට පනිනවා සමහරු ගිනිතියාගන්නවා මෙන මේවාගේ නොඒ ආකාරයෙන් මේගොල්ලු තමන්ගි ජීවිතයේ විනාස කරගන්න වැඩ කරනවා මෙලව ඉපදුනාට පස්සේ තමන් වි තමන්ගේ ජීවිතයේ විනාස කරගන්නවා එකට කියනවා ආත්මෝපක්‍රම මූලක දුක්ක කියලා ඊලකට තියෙනවා පරෝපක්‍රම මූලක දුක්ක අනුන් නිසා අපේ ජීවිත වලට ඇති වෙන දුකකුත් තියෙනවා. සමහර කෙනෙක් සමහර වචනවලින් හිත්‍රිද වනවා. සමහර කෙනෙක් පහර දෙනවා. තවත් කෙනෙක් පිහිෙන් අනිනවා තවත් කෙනෙකුට වැඩි තියෙනවා තවත් කෙනෙකුට ගිනි තියෙනවා තවත් කෙනෙකුට වෙනත් උල්ලාවිදෝලිින් පහර දෙෙනවා තවත් කෙනෙකුට දඩුමුගුරුවාදීෙන් පහර දෙෙනවා කට ගල් ගඩුල්ලාදී තවත් කෙනෙකුට පහරදිනවා මෙන්න මේයාදී නොයෙක් උප්‍රමවලින් මෙලව උපන් සත්වයා අනුන් විසින් මරලදා එකට කියනවා පරුපක්්‍රම මූලක දුක්ක එතකොට මාතෘු ගර්භයට ආවට පස්ස ගැබැ ඇතුළේ යම් වේදනාවක් විඳනවද වේදනාව ගැන අපි තාම කෙටියන් දැන් කරුණු සාකච්ඡා කළා යම් මොහොතක මාතෘු ගරබින් එලියටවද ඒ එළියටආපු තැන ඉඳලා සෝදලා පිරිසිදු කරනකොට යම් වේදනාවක් විඳනවද ඊට අමතරව ක්‍රමාණුකූලුව ලොකු මහත්තෙනකොට තවත් නොය වේදනාවන්ට මූුණ පාන්්ඩ සිද්ධ වෙනවා නොයෙක් ලිඩරෝග හැදෙනවා සත්තු සිූපාවූ හපා කනවා, මේවාගේ අපි මූුණ දෙන තව නිමක් නැති වේදනාවල් තියෙනවා. මෙන්න මේවාගේ වේදනාවල් විඳවිද. දේර්ග කාලයක් මාසදහයක් පමණ කාලයක් මාතුරු ගරභේ ඉදලා. මේලෝකෙට ඉපදුනාට පස්සේ සමහර කෙනෙක් තමන් විසිංව තමන්ගි ජීවිතය විනාස කර ගන්නවා, සමහර කෙනෙක්ගේ ජීවිතය අනු විසින්, ආත්මෝපක්‍රම මූලක දුක්ක පරෝපක්‍රම මූලක දුක්ක කියල ඉපදුනාට පස්සේ විඳින්න වෙන දුක් ගණනාවක් පැහැදිලි කරලා තියෙනවා. ඉපදිලා මෙලව ජීවත් වෙන සත්වයා මේලෝකයේ ජීවත් විය යුතු රටාවට අනුව ජීවත් වෙන්න නැත්තන් නැවත වතාවක් ස්වභාව ධර්මයේ දනුවමට භාජනය වෙඩ සිද්ධ වෙනවා. මේ ලෝකයේ ජීවත් වියහිතු පිළිවෙල කියල කියන්නේ. ලෝකවද්‍ය ශික්ෂාපද ආරක්ෂා කරගෙන ජීවත් එෙන්ඩුවනේ. මොනවටද ලෝකවද්්‍ය ශික්ෂාපද කියල කියන්නේ. තමන්ගේ සිත මෙහෙවාගන සිද්ධ කරනකුසල කරමවලට. සාමාන්‍යයෙන් දළවශයෙන් ප ලෝකවදයි කිය කියනවා පන්සල් පද පහට එතොට ලෝකවද්‍ය ශික්ෂා පදවලට අනුව ඒශික්ෂා පදෝලින් වැලකිලා ජීවත්වෙනවා කියල කියන්නේ පව්කරණ එකින් වැලකිලා ජීවත් වෙනවා කියන එකයි පන්සිල් උල්ලංගනය කරන එකින් වැලකිලා ජීවත් වෙනවා කියන එකයි එහෙම යම් කෙනෙක් කටහිුතු කරගන්න නැත්තන් මරණින් මත්තේ උරුම වෙන්නේ නිරය කියල සඳහන් කරනවා. මකද මේ ස්වභාව ධර්මය මේ පාල ස්වභාව ධර්මය තුළින් පාලනය වෙන මේ ලෝකය. මේ ලෝකෙට යම් කෙනෙක් ආවට පස්සේ මෙහි ජීවත්වෙන් අවශ්‍යනීති ීතිපද්ධතියක් තිය. අපි අනුගේ ආර්තනයකට ගියාට පස්සේඒ ආයතනය තුළ නීතිරීති පද්ධතියක් තියෙනවන්නේ. එ නීතිරීති පද්ධතියට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපිට එකඟ වෙන්ඩම වෙනවා. අන්න ඒ වගේ තමයි මේ ලෝකට අපි ආාවහම මේ ලෝකෙ ජීවත් එන්නන් පිළිපැදිය යුතු නීතිරීති පද්ධතියක් තියෙනවා.ඒ නීති රීතිවලට තමයි අපි මේ සිල් පද පහ කියලා කියන්නේ. මේ නීති පහට අනුව ජීවත් එෙන්න්න ඕේ. යමෙ මේක උල්ලංගනය කර කර ජීවත් වෙනවනන් ඒතුලින් ඔවුන් තවත් නොෙක් අතුරු ප්‍රශ්න රාශියකට මූුණපානවා සමස්තයක් වශයෙන්. ඒ නීතිරිවලට ගරු කරපු නැති නිසා මරණින් මත් ඒ කාන්තයෙන් ඔහුට සිද්ධ වෙනවා සතරාපායාදී දුර්ගතිවල උප්පත්තිය ලබන්ට. එතකොට ජාතිපි දුක්කා ජාතිය දුකක් කෙල සඳහන් කරහම මෙතන පැහැදලි කරන්නේ හුදෙක් ජාතිය දුකත් නෙවෙේ. නමුත් ඒ ඉපදීම නිසා විඳින්න වෙන දුක් කන්දරාවක් තියෙනවා. මාතෘ ගරවේ පිළිසිඳ ගැත්ත තැන ඉඳලා විඳින දුක් කන්දරාවක් තියෙනවා මෞකුසිෙන් එලියටාවට පස්සේ මැරෙනතුරු අපි විඳින දුක්කන්දරාවක් තියෙනවා මරණින් මත්තේ සතර ආපායේ වැටිලා විඳින දුක්කන්දරාවක් තියෙනවා මෙ සියලුම දුක් විඳින්නේ ඉපදිච්ච හින්දා අන්න ඒකයි කියන්නේ ජාතිය දුකක් නෙමෙයි නමුත් ජාතිය නිසා විඳින්ඩ සිද්ධ වෙන දුක්ගණනාවක් තියෙනවා කියලා ට තමයි අපි මේ කියන්නේ ජාතිපි දුක්කා කියලා එමන මේ ජාති දුක එපදීමේ දුක මෙන්න මේක දැනගත්ත අවබෝධ කරගත්ත උතුමන් වහන්සේලා ජාතිය නැති කරන්න කටයුතු කළා මරණය නැති කරන්න කටයුතු කළ එනිසා පිකිවා අමරණී ඇත්ත යොහාගන යනවා කියලා අමරණී අයත්වයට යන කියල කියන්නේ නැවත මැරෙන්නේ නැති පුද්ගලයෙක් බවට පත්වෙනවා. ඉපදුනොත් මැරෙනවා එනිසා නැවත නොමැරෙන කෙනෙක් බවට පත්වෙනවා කෙනෙක් තමයි අමරණී අත්වයට පත්වෙනවා කෙල කියන්නේ. මෙන්න මේවාගේ දුක්වලට මූුණ දෙන්ට තියෙන නිසා මේ ජාති දුක නැති කරන්න කියල භාගිතුන් වහන්සේ අවවාධ කරනවා ඉපදීම දුකක් කියල කරුණු. එන මේ චතුරාර්ය සතති දුක්ක සත්‍ය පැහැදිලි කරන තැන ජාතිපි දුක්කා විස්තර කරන හැටි. අපි මේ බෝම කෙටියෙන් සාකච්ඡා කරන්න යෙතිනි. මේ තරන් දුකක් විඳගැෙන නං මේ ලෝක උපදින්නේ මේ ලෝකෙ අත්හැරලගිහිල්ල විඳින්ඩ තියන්නේ තවත් දුක්කන්දරාවක් මනං අපි හැමෝම කළේතු උත්සාහේමකක්ද නැවත කවදාවත් ආය කොතනවත් නූපදින කෙනෙක් බවට පත්තෙන්ට කටයුතු කරන එක. හැබැයි මේ උපත කියේන ධර්මතාවේ නතර කරන්න වැඩ කරඩ පුළුහන් හොඳම අවස්ථාවතමයි සම්මාධිට්ටික මනුස්ස ජීවිතයක් ලබනය එක සංසාර්ගත ගමනේ ඔබට මට හැමදාම සම්මාධදිිට්ටික ජීවිතම හම්බෙනවද. අතිශය කලාාතුරකින් අපිට මේ අවස්ථාව ලැබෙන්නේ. හැබැයි මේ වෙලාවෙනම් අපිට ඒකට හොඳටම මග පෑදිලයි තියෙන්නේ. ඇයිඒ බුද්ධාන්තරයක සම්මාදිිට්ටික ජීවිතයක් කරං උපදිින්ඩ අපි බොහෝසී පින්කරල තිබුර නිසා මහනාගරජ්ජුරූ මේ කාරණාව ගැන තමන්ගේ අදහසින් ප්‍රකාශ කරනවා. ලලාට ධාතුන් වහන්සේළඟ. ඒ තර හිතුම් හේ ආපජ්්‍ය රජරුමි කියන්නේ ආර්යන් වහන්සේලයාට අකීකරුවීම නිසා මේ බවසාගරයේ දිගින් දිගටම ගිලෙන්ඩ සිද්ද වුණා. නමුස්වාමීනී ඒ තර හිතුම් හේයාපජ්්‍යය. මෙකල්හි නුබවහන්සේගේ පැමිණීම නැවතත් සිද්ධ වුණා. පතිට්ටන් අධිගච්චරේ ඒ පැමිණීම නිසා අපට පිහිටන්ඩ තැනක් කම්බුනාා. තුම් හාකං වන්දනංකත්වා උත්තින්න්නම්ම භවන්නවා නුබෝහන්සේට වන්දනා කරලා මෙවරනං භවසාගරයෙන් ගොඩ යනවස්වාමීනිි කියල කියන. ඉති අපිටත් ඒ අවස්ථාව හම්බ වෙලා මයි තියෙන්න්නේෙමොකද. මහානාග රජිරුවොත් අපේ භාගිතුන් වහන්සේගේ ලලාට ධාතුන් වහසේ ලගතමා මේක තාවකිීවේ. දෙමන සරුවඥ ධාතුන් වහසේලා ඉතිරු කරලා අපට දුන්නේ ලොවතුරා බුදුරජාණන් වහසේ වෙනුවට එන ඒ උතුම් සරුවඥ ධාතුන් වහසේ වෙනුවෙන් ජීවමාන බුදුරජාණන් වහන්සේ අරමුණු කරලා අද මොනවාද කරන්න බැරි. ආගේක නිසා මේ සංසාරෙන් එතරයන්ට මාවිසින් කළයුත්ත නොකළයුත්ත මොකද ගෙන කාරණාව හරියටම දැනාව බෝධ කරගෙන. මේ ලැබුණ අවස්ථාව මගහරව ගන්නතුව කටයුතු කරන්න වර එකලොත්. අපිට පුළුහන් වේ වී දුක් සහිතව ලබාගත්ත මේ ජීවිතයට හොඳ සාධහරණයක් කරන්න. අංගේ කාරණාව මතක තියාගෙන නිවැරදිව තෙරුවන් සරණ ගෙහිෙල්ලා උතුම් වූ පංචසීල ප්‍රතිපදාව මත පිහිටලා සතරාපායිඩින් අතමිදිලා එක දිගට සුගතිය කරා ගමන් කරන නිවන කරා ගමන් කරන ජීවිතයක් පෝෂණය කරගන්ඩ ලොකු කුඩා සියලු දෙනාට මරත්නත්‍රී ආශිරුවාදීෙන්. භාග්‍ය වාසනාව උදාවේවා කෙන ආශිර්වාද කරනවා. න්නතුනි අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය දරමුණු ලබන්නේ මත්තේ ගොඩ සමගි උයනේ පදිංචි චමින්ද ආයියසිංහ මහත් මා ඇතුළු පවුලේ සැදහැති පිරිස විසින්. උතුම් අරමුණ හැටියට ආයියසිංහ මහත් මා ඇතුළු පිරිස සිහිපත් කරනවා සුබසිංහ ආරච්චිගේ ආරියසිංහ පියාණන්ට එවගේ මේ අවස්ථාවට පැමිණ සහභාගේ උසිියලු දෙනාගේ නමින්මිය ගිස්සල්ම ඥාතිවරුන්ට මෙවතුම් වූ ධර්මදානානි සද්ධර්මදානානි සංසේ අනුමෝදන්වේවා. ඉට අමතර වාශිරවාද කරනවා මෙතිලි ආරිය සිංහ සිංගිති දීණයට තුනුරුවන්ගේ ආශිරුවාදයෙන් නිදුක් නිරෝගි භාව ච්චරජීවනය උදාවේවා දේශකයාණන් වහන්සේට සහ උන්වහන්සේගේ දෙමව්පියන්ටත් මේපින් අනුමෝදන්වේවා අල්පේසාක්‍ය මහේසාක්‍ය සම්මාධිට්ඨික සියලූම දෙවිදේවතවුන් වහන්සේලාටත් මේ සිදුකරගත්ත උතුම් වූ සද්ධර්ම දානානිසංසමය කුසල කර්මය හේතුවාසනාවේවා කියල සාදු කියල ප්‍රාර්ථනා කරමු. ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පු්ඥන්තන් අනුමෝදිත් වාචිරංරක් අංතුලෝක ශාසනං දේවූ වස්සතුකාලේ නෑ සස්්‍යිය සම්පත්ති හේතුච. පිතෝ භවතුලෝකෝ චේරාජා භවතු දම්මෙකු.